පොඩි බඩගින්න ඔබටත් සද්දේ දානවා නම් ප්‍රතිකර්මෙන් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරය ඊයේ ආරම්භ වුණා. ඒ ස්විස්තර්ලන්තයේ ජිනීවාහිදී මානව හිමිකම් කවුන්සිලය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වූ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්ටර් ටර්ක් ශ්‍රී ලංකාව පිළිබඳවද අදහස් පළ කළා. වගවීම ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතැම් යෝජනා මෙරට රජය කනගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇතැයි මානව හිමිකම් කොමසාරිස්වරයා පවසනවා. යෝජනා ප්‍රතික්ෂේප කරත් නිරන්තරයෙන් ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සම්බන්ධතා පවත්වාගෙන යාමට මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු කළ බවයි ඔහු අවධාරණය කළේ. පසුගිය දශකයේ තුල සිය කවුන්සිලයේ නියෝජිතයින් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද ඔහු පෙන්වා දෙනවා. ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් දිරිමත් කරන බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. In Sri Lanka, although the government has regrettably rejected aspects of the Council's resolutions related to accountability, it has continued to engage with our presence on the ground. Sri Lanka has received a dozen visits by mandate holders in the past decade, and I encourage the authorities to implement their recommendations. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.